අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දින තුල සෞඛ්‍ය අංශ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් මරණ ගණන 67ක් ඊයේ දිනට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැහැ සෞඛ්‍ය අංශ කියයි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා अमेरिकावेन लोवराटवल सीएकट कोविड-19 मिलियन 500ක් संचरण सीमा हमुवे विश्राम वेटुप लबा दीम अद सिट एलमेन सत्यांत्य तीरणात्मकाई संचरण सीमा उल्लंघनय करमिन साद पवत्वन अयसोया दिवैन पुरा विशेष बुद्धि मेहेयुमक अद सिट पोलिस माध्य प्रकाशक अजित रोहन कियाई किलो 12.5 गैस सिलिंडर संबंधेन अति विशेष गैसट निवेदनय इलुप्पुकुलम कदुयाय वनसन महापरिमाण पास्केपीम प्रथम अवधानय देशीय पुवत् वेत श्रीलंका पोदुजन पेरमुने वन्नी डिस्ट्रिक्ट पार्लिमेंतु मंत्री कादर मस्तान महताट कोविड-19 वैरस आसादिनय वी तिबेनवा सिदुकल एंटीजन परीक्षावकदी मंत्री वरयाट वैरस आसादिनय वी अति बवटाई हंदुनागेन ऐत्ते म्यातर दिनक्तुल सौख्यांश तहुरुकल वेडिव कोविड मरण संख्याव ए दिन वार्ता वुना ए मरण हेटहताक තවත් කොවිඩ් මරණ 67ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළා. සෞඛ්‍ය අංශ මෙතෙක් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි. මෙම මරණ පසුගිය මේ මාස 17 වනදා සිට ජූනි 8 වනදා අතර කාලය තුල සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2735 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 545ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 543ක්, කළුතරෙන් 358ක්, කුරුණෑගලින් 115ක්, පුත්තලමෙන් 23ක්, කෑගල්ලෙන් 29ක්, රත්නපුරින් 73ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127ක්, මාතරින් 83ක්, හම්බන්තොටින් 57ක්, නුවරඑළියෙන් 98ක්, මහනුවර 155ක් මාතලෙන් 1 ආසාදිතෙක් බදුලෙන් 78ක් මොනරාගලෙන් 57ක් අම්පාරෙන් 47ක් මඩකලපුවෙන් 130ක් ත්‍රිකුණාමලෙන් 58ක් අනුරාධපුරෙන් 3ක් පොළොන්නරුවෙන් 21ක් මන්නාරමින් 1 ආසාදිතෙක් වවුනියාවෙන් 14ක් මුලතිව් දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතෙක් කිලිනොච්චින් 23ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 213396ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අතුරින් පුත්කලින් 180427 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 31126 දෙනෙකු පමණයි. කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහාය ලබා දෙන ඕස්ට්‍රේලියානු රජයේ විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය පුත්කල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබෙනවා. රුපියල් 10 ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මෙම පුත්කල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබුණා. මෙම පුත්කල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය මත්තල ගුවන්තොටුපළේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජමාත්‍ය ඩීවී චානක යන මහතුරු විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතාගෙන් බාරගනු ලැබුව අතර එම ප්‍රදානයේ නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දීම ඊයේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු කරනු ලැබුවා. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 66060 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුත්කලින් 1099092 දිනකට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනේ තුල සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුත්කලින් සංඛ්‍යාව 6828ක්. මෙතර ඊයේ දිනේ තුල මෙරට පුත්කලින් 396 දිනකට කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා නැතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
වසර දෙකක් තුල COVID-19 මර්ධනය සඳහා වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් 100කට ලබා දෙන බව අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. එන් මාත්‍රා මිලියන 200ක් එම වසර තුල ලබා දෙන බවයි අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉදිරි මාත්‍රා 300ක ප්‍රමාණය 2022 වසරේ ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. දුප්පත් රටවල එන්නත්කරණය ඉහළ නැංවීම මෙහි අරමුණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිය දුහරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරයේ නිරත වන අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රිතාන්‍යයට ළඟාවීමෙන් පසු මේ බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් 100කට ලබා දීම සම්බන්ධයෙන් දවල මන්දිරය මෙතෙක් සැලසුම් කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ. කොවිඩ් අවධානම හේතුවෙන් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද රාත්‍රියේ සිට යලි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය අද මධ්‍යම රාත්‍රියේ 12 සිට විවෘත කිරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ. COVID-19 වෛරස ව්‍යාප්ති අවධානම සැලකිල්ලට ගනිමින් පසුගිය මස 27 වනදා සිට මෙල්බන් නුවර වසා දැමුණු අතර ඉන්පුත් ගලින් මිලියන 5ක පමණ පිරිසකට බලපෑම් එල්ල වුණා. දෙවයින පුරා සංචන්ද්‍ර සේමා පනවායතේ කාල වකවානුවක ජේෂ්ඨ පුරවැසියන් හට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අද හෙට සහ අනිද්දා යන තෙදින මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘතව තැබීමට නියමිතයි. මේ අතර එළඹෙන සතියන්තය තීරණාත්මක වන බැවින් එම කාලය තුළ සංචන්ද්‍ර සේමා උල්ලංඝනය කරමින් සාද පවත්වන අය සොයා අද සිට විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති සංචරණ සීමා හමුවේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන් හට සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම වෙනුවෙන් අද හෙට සහ අනිද්දා යන තෙදින දිවයින පුරා මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘත කර තිබීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිය විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන් හට අවසර පත්‍රයකින් තොරව විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතන වෙත හෝ තැපැල් කාර්යාල වෙත යාමට අවස්ථාව ලබා දී ඇති අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට යන පුද්ගලයන් සිය විශ්‍රාමික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත හෝ දුරකථනය වෙත එවා ඇති කෙටිපණිවිඩය සංචරණ අවසරපත ලෙස භාවිත කළ හැකි. එමෙන්ම සිය විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට තම නිවසේ සිට මූල්‍ය ආයතනයට හෝ තැපැල් කාර්යාලය වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබන අතර ඒ වෙනුවෙන් දිවයින පුරා බස් රථ 2750ක් පමණ යොදා ගනිමින් විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට නොමිලේ ප්‍රවාහන පහසුකම් මෙමගින් සලසා දී තිබෙනවා. Thank you.
ගිය පෑවිසිය හතර කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළ පුද්ගලයන් 1057ක් පමණ අතරම් කොටගෙන තිබෙනවා මේ දක්වා කාලය තුල සම්පූර්ණ වශයෙන් පුද්ගලයන් 27977ක් පමණ අතරම් කොටගෙන තිබෙනවා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ ඉහළම මාලේ පිහිනුම් තටාකයේ අසලදී සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් 9 දෙනෙක් අතරම් කොටගෙන තිබෙනවා මේ අතර කාන්තාවන් 3 දෙනෙක්ද දේශීය ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක්ද සිටින බවට වාර්තා වී තිබෙනවා මේ අතරම් කොටගත් පුද්ගලයන් අද දින කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන අයට අතරම් කොට ගන්නා ලෙස සාද උත්සව සම්භාෂණ පවත්වන අය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගන්න AI සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස හෙට සිකුරාදා දිනේ ඉන්පසු නැවතත් සතියන්තයේ උදාවනු ලබනවා මේ සතියන්තය තුල පුද්ගල ක්‍රියාකාරකම් කණ්ඩායම් හැටියට එකතු වීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ බුද්ධි මෙහෙයුමක් හෙට දිනේ සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා සමහර විට මේ සතියන්තය තීරණාත්මක සතියන්තයක් වීමට හැකියාවක් තිබෙනවා ඒ නිසා සංචරණයේ 100%ක්ම සීමා කරමින් ජනතාව කටයුතු කළ යුතුයි මේ අතර සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත්ව සිටින දැදිගම බෙලිගල ප්‍රදේශයේ අසරණ පවුල් 300ක් සඳහා වියලි සලාක බෙදා දීම බෙලිගල දෙමටලුව ශ්‍රී වජිර සංශාරාමේ විහාරාධිපති හිමියන්ගේ සහ පොලිසිය ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබුවා එමෙන්ම බොරලස්ගමුව පොලිස්ව සමයේ බෙල්ලන් විල කොට්ටාසේ සිය ජීවනෝපාය අහිමිව සිටින ජනතාව හට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සලාක මලු බෙදා දීමද ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණා. කෙසියම් පුද්ගලයෙකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් අපට වවුනියාව ශාන්ත සොලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. වවුනියාව ශාන්ත සොලේ ප්‍රදේශයේදී වවුනියාව නොච්චිමුටේ කලාපය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ සවස පුද්ගලයෙකු පහර දීමක් සිදු කොට ඇති බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය ප්‍රකාශ කළේ වීමත් පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති අතර පහර කැමිට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. පහර දීමට අදාළ සැකකරු නිවසෙන් පලා ගොස් ඇති අතර සැකකරු සහ කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසනවා. නිරෝධායන කටයුතු වල කොවිඩ් 19 මර්ධන කටයුතු වලදීන රාජ්‍ය නිලධාරීන්ට පරිභව කිරීම පහර දීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. පසුගිය දෙසැම්බර් 2 දින අටලුගම් ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකුට වසර 6ක සිරදඬුවමක් අධිකරණයේ මගින් ලබා දෙනු ලැබුවා. ඒ නිසා මෙවැනි ක්‍රියාවලින් වළකින් ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලබනවා. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උණුවතුර ලෙන් පිහිටා තිබෙන කන්නිය ප්‍රදේශයේ ඉලුප්පු කුලම වැව ආසන්නයේ පිහිටා තිබූ විශාල කන්ද වසර ගණනාවක පමණ සිට පස් බවට පරිවර්තනය වෙමින් පස් කැපීමක් සිදු වනවා. අදවන විටේම මාර්ගයේ පිහිටා තිබෙන සීමාව අඩි 25ක් 30ක් පමණ ප්‍රපාතයකට මෙම පස් කන්ද මාර්ගයේ ආසන්නයේම යන්ත්‍ර යොදා කපා තිබෙනවා. එම කන්දට දකුණු පසින් වන්නට පිහිටා තිබෙන ගම්මානයකට පිවිසෙන මාර්ගයේද අවහිරවනසේ මෙම කැණීම් සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. ආගමික ස්ථානයක බායිම් වැට ආසන්නයේම ඊයේ වන විටත් යන්ත්‍ර සූත්‍ර යොදා අඩි 40ක් පමණ පොළව තුලට පස් කපමින් සිටිනවා. එමගින් අධික වර්ෂාව ලැබෙන කාලයේදී මෙම ආගමික ස්ථානය සම්පූර්ණයෙන්ම සෝදා පාලුවට ලක් විය හැකි බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
එපමණක් නොව මෙලෙස පස් කන්ද කැපීමත් සමග මාර්ගයේද ඒ හේතුවෙන් විශාල තර්ජනයකට ලක්ව තිබෙනවා. ත්‍රිකුණමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති රත්නායක මහතා එම ස්ථානයට ගෙන්වා ඔහුගෙන්ද විමසූ විට ඔහු මෙහි වරුදක් සිදු වී ඇති බව ප්‍රකාශ කළා. මෙම ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් තමයි තිබෙන්නේ. මම ඒ බලපත්‍රය පරීක්ෂා කළා. මේ බලපත්‍රය ලබා දීලා දෙන්නේ ඇත්තටම අපි හරහා නෙමෙයි භූ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා. ඔබතුමා මෙතන නිරීක්ෂණය කරන් පස්සේ දකින්නවද මෙතන මොකක් හරි වරදක් සිද්ධ වෙලා තියෙන බව? ඔව් මෙහි වරදක් පේනවා. ඒක තමයි ප්‍රධාන මාර්ගයේ සිට මේ කපන ස්ථානයට තියෙන්නේ බොහොම පටු ඉඩම් ප්‍රමාණයක් භූම් ප්‍රමාණයක්. අනාගතයේ යම් දවසකද වර්ෂාව සහ කාලගුණක තත්වයන් යටතේ යම් කිසි සෝදාපාලුවකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම මහපාරට මේ ඉඩම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වීම තුළ රියානතුරු සහ පාරේ අවදානම් තත්වයක් ඇතිවීමේ හැකියාවක් මම දකිනවා. මේ පිළිබඳව පරිසර වේදීන්ද පළකලේ මෙවන් අදහසක්. අපිට මේ පරිසරය ගැන මේ ත්‍රිකුණාමලය ගැන කැක්කුමක් තියෙනවා. පාරට වැඩි මේ පැත්ත අඩි 20ක් විතර ගැඹුරු වෙනකොට මේ පාරත් කොයි පැත්තකට හරි ගිලා බහීද මේ ගම් වතුර මොනවා හරි අධික ජල පහරක් ආව සමහරට මේ පාර මැදින් කඩාගෙන අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ ඒ ගෙවල් ටික යට වෙලා විනාශ වෙලා යයිද කියන සැකයක් තියෙනවා. මේ බොහොම උජාරුවට මාධ්‍ය වලින් හැමෝම කියනවා ගහක් හිටවන්න හිටවල මේ පරිසරයට හුස්ම ගන්න ඒක වටපිටාවක් උදා කරලා දෙන්නේ. මොකද්ද අපිට දැන් මේ වගේ තැනකට මේ තැනට ආවට පස්සේ අපිට තේරෙනවා හුස්ම ගන්න තියා තව ටික දවසක ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට තිබුණු කඳු විනාශ කිරීම තුලින් මේ අහිංසක ජන ජීවිතය තමයි විනාශ වෙන්නේ. ඉතින් කවුද මේවට වග කියන්න ඕන? බලපත්‍රයක් දෙද්දී මේ පරිසර වේදීන් මේව ගැන සමීක්ෂණයක් කරන්න ඕන. මෙම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන අතර බලපත්‍ර නීති රීතිද උල්ලංඝනය කරමින් විශාල වශයෙන් මෙම ජාවාරම සිදුවන බවත් බලපත්‍රයේ කොන්දේසිද උල්ලංඝනය කරමින් මෙම පස් කැපීම සිදුවනවා. මෙවන් පරිසර විනාශයක් සිදු වන තෙක් නෙලදහරින් මෙන්ම බලදහරින්ද ඇස් කන් පියා සිටීම විමුතියට කරුණක්. නෙලදහරින් සහ බලදහරිනි මේ ඔබේ අවධානයටයි. Third eye. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do you know? අදාපි Do You Know තුලින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ Amazon වනාන්තරය පිළිබඳව. Amazon වනාන්තරය කියන්නේ වැසි වනාන්තරයක්. Amazon වැසි වනාන්තරය, Amazon කැලය, Amazonia කියන මේ හැම නමකින්ම හඳුන්වන්නේ අපි මේ කතා කරන Amazon වැසි වනාන්තරය ගැනම තමයි. දකුණු ඇමරිකාවේ විශාල කොටසක් Amazon වනාන්තරෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජාතීන් 9කට අයත් භූමි ප්‍රදේශයෙන් මේ Amazon වනයේ සීමාවට ඇතුළත් වෙනවා. එයින් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ බ්‍රසීලයේ. ඒ කියන්නේ මුළු වනාන්තරෙන් 60% ක විතර ප්‍රමාණයක්. ජෛව විවිධත්වය අතින් ගත්තාම Amazon වනාන්තරය කියන්නේ පරිසරයට විශාල බලපෑමක් සිදු කරනු ලබන වැදගත්ම ස්ථානවලින් එකක්. පෘථිවිය තියෙන වෙන කිසිම භූගෝලීය පරිසර පද්ධතියකට වඩා විශාල ගස්වැල් සහ සතුන් වර්ග ප්‍රමාණයක් මේ Amazon වනය සිය නිවහන බවට පත් කරගනිමින් ජීවත් වෙනවා. මේ සා විශාල ජෛව විවිධත්වයකින් යුතු Amazon වනය මෙච්චරටම ලෝකයට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔබ දැන සිටියාද? වාර්ෂික වර්ෂාපතනීය ඉහළ මට්ටමක පවත්වාගෙන යන ජල චක්‍රය හරි විදිහට පවත්වාගෙන යාම සඳහා Amazon වනාන්තරයෙන් ලැබෙන්නේ අපමණ දායකත්වයක්. Amazon වනාන්තරයේ හේතුවෙන් ඇතිවන වැසි ඇමරිකාවේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ දක්වාම පැතිරෙනවා කියලයි විශේෂඥයින් පවසන්නේ. ඊටත් වඩා මේ වනාන්තරයෙන් සිදු කරන වැදගත්ම කාරණය තමයි අප විසින් මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වායුව පිරිසිදු කරලා ලෝකයට අවශ්‍ය ඔක්සිජන් වලින් 70%ක් පමණ නිපදවීම. මෙලෙස ජීවයේ පැවැත්ම වෙනුවෙන් අපමණ දායකත්වයක් සපයන Amazon වනාන්තරයත් අද වන විට නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දිනම විනාශ මුඛයට යාම කනගාටුවට කරුණක්. Do you know? දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්.
किलो दुलाहक गृहस्थ गैस सिलिंडर दिवेन पुरा गैस अलविसेल तुले विकिनी मिट तिबिय युतु बव निष्पात के अंसह बिलंदुन वित पारिभोगिक कटियतु अधिकारिय दन्वा सिटिनपा पारिभोगिक कटियतु अधिकारिय विसिन एबव दन्वा एते अति विशेष गैसट निवेदनयक निकुत करमेन किलो दुलाहक गृहस्थ गैस सिलिंडर तम संतके हो बारे हो तम पालनीय यटते अति किसिम बिलंदिकु विसिन एवा विकिनीम प्रतिक्षेप किरीम हो एम सिलिंडर मिलदी नोगनीमट ऋजव हो वक्राकारिन पारिभोगिकेंट බලපෑම් නොකළ යුතු බවද අදාළ ගැසට නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුරෙන් නවතන් වූ ජනතාව වෙනුවෙන් ආහාර බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වුණා ඒ කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ අනුනායක පූජ්‍ය කණංගම නාරදී හිමියන් ඇතුළු සසු භික්ෂුන් වහන්සේලා සහ දායක සභාවේ උපකාරද සහිතවයි बोरलेस गमुह पुलिस वसमतुल सह एयावट प्रदेश हेरोइन मद्रव्य बेदा हेरिमे कटीतुवल निरतवु कांतावाक अत्तनंगुड गेन तिबेनपा अत्तनंगुड गन्ना अवस्थावेदी सेककारी सतुव तिबी हेरोइन ग्राम पहलवकट अधिक संख्यावाक सोयागेन ऐति बबाय अप वार्ताकारु संदहन कले හොදකලකර තිබෙන භගවන් තලාව ලිනොයින් වතු යායේ වතු නිවාස පෙළියක මස් පිණස ගවයෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා එසේම ගව මස්තෝගයේද පොලිස් බහිරයට ගෙන තිබවයි වාර්තා වුණේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ව ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා මේ යන විට ඒ මහතා 77 වන වියෙහි පසු වුණා එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්Subscribe